සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා යක්කුල රාවණා channel එකට. ඉතින් ගොඩක් අය අපෙන් ඉල්ලලා තිබුණ දෙයක් තමයි නිදන් ලකුණක් විදිහට නිදන් සලකුණක් විදිහට මේ කිඹුලෙකුගේ රුවක් සඳහන් කිරීමේ හැකියාවක් තියෙනවද එවැනි දේවල් ලංකාවේ පිහිටීම් තියෙනවද කියලා. ඉතින් අපිට මීට පෙර වීඩියෝ පටයක් හම්බ වුණා. ඒකෙදි ගොඩක් වෙලාවට තිබුණ දෙයක් තමයි මේ කිඹුලෙකුගේ හැඩයෙන් තියෙන විදිහට ගල් අඩුක්කුවක් තමයි තිබුණේ. එතකොට ඒක ලකුණක් විදිහට භාවිතා කරලා තියෙන ගල් අඩුක්කුවක්. හැබැයි ගොඩක් අය කියපු දෙයක් තමයි ඒකට කමෙන්ට් දාලා තිබුණා මේක ලංකාවේ එකක් නෙවෙයි මේක පිට රට එකක් කියලා. ඉතින් ඒක නිසා අපි මේ සම්බන්ධව හොඳින් තොරතුරු හොයනකොට යක්කුල රාවණා අපිට වීඩියෝ එවන අපේ සහෝදරයෙක් අපිට වීඩියෝ පටයක් එවනවා. ඉතින් ඒ වීඩියෝ එක තමයි ඔබ මේ දකින්නේ. ඉතින් මේකෙදි ඔහු කියන දෙයක් තමයි මේකේ පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මේකේ බෙල්ලෙන් උඩ කොටස කිඹුලෙක් වගේ වුණාට මේකේ ඇඟත් එක්ක ටිකක් දුරින් ඉඳලා බලනකොට මේක නිකන් ගෙම්බෙක් වගේ තමයි පේන්නේ කියලා. ඉතින් ඔබට වුණත් මේක හොඳින් බැලුවොත් එහෙම මේක දුරින් ඉඳලා බලනකොට සම්පූර්ණයෙන් ගෙම්බෙක් වගේ පේන්නේ. හැබැයි හොඳින් ලං වෙලා බැලුවොත් එහෙම කිඹුලෙකුගේ බෙල්ල කොටස වගේ පේනවා. කොරපොතුත් මේකේ සඳහන් කරලා තියෙනවා ලස්සනට පැහැදිලිව ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක කිඹුලෙක්ද නැත්නම් ගෙම්බෙක්ද? අන්න ඔය ප්‍රශ්නිය සම්බන්ධව තමයි අද දවසේදී අපි කතා කරන්නේ සහ මේකෙදි තියෙන විශේෂත්වය මොකක්ද කියලා. ඉතින් මේකෙදි අපිට යම් කිසි දෙයක් අපි ආවොත් එහෙම වීඩියෝ පටයක් යක්කුල රාවණා අපි හොඳින් මේක නිරීක්ෂණය කරලා සහ මේකේ තියෙන තොරතුරුත් එක්ක හොඳට සංසන්දනය කරලා තමයි අවසානයේදී නිගමනය කරන්නේ මේක මොන වගේ ලකුණක්ද කියලා. ඉතින් යක්කුල රාවණා අපිට පුළුවන් වුණා මේක හොඳින් නිරීක්ෂණය කරනකොට මේකේ කිඹුලෙක් නම් වලිගයක් තියෙන වෙනවා. එතකොට දැන් මේකේ පහදලිය බැලුවොත් දුරේ ඉඳලා වලිගයක් නැහැ. අපි දන්නවා කිඹුලාගේ වලිගය සම්පූර්ණයෙන් දිගැටි විදිහට තමයි තියෙන්නේ. නමුත් මේකෙදි නිර්මාණය කරලා තියෙන්නේ වලිගයේ යටට නැමෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඔබ හොඳින් මේ වීඩියෝ පටය බලන්න එවිට ඔබට පුළුවන් වෙයි මේකේ යට කොටසට පොඩ්ඩක් නැවිලා වක්‍රානුකූලව විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේ පෙන්ද කොටස මේ ඔබට හොඳින් බැලුවොත් එimhe මේ පාදයට යට වෙලා තියෙනවා කොටසක් මේ අත ගාවටත් ඇවිල්ලා තියෙනවා මේ පහතින්. හරිද? ඔබට ඒක පැහැදිලිව බලා ගන්න පුළුවන් ඔන්න ඔය වතුර දාන තැනට චුට්ටක් පහතින් හොඳට ඔබ බලන්න එවිට ඔබට පෙනෙයි ඔය අල්ලන පැත්තේ අත නෙවෙයි අනිත් පැත්තේ අත. එතකොට ඒ අත අන්න ඔය අතර චුට්ටක් යටින් තියෙන්නේ පෙන්ද. එතකොට ඒ තියෙන්නේ වලිගයේ කොටස. එතකොට වලිගයේ අගිස්ස තමයි එතන සෙට් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මේක පැහැදිලිව අපිට හඳුනා ගන්න පුළුවන් මේක කිඹුලෙකුගේ රුවක් විදිහට. ඉතින් කිඹුලෙකුගේ රුවක් තියෙනවා නම් මොන වගේ දෙයක් තියෙන්න පුළුවන් වේද කියලා තව කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද ඒ ප්‍රශ්නේ අපිට මීට කලින් අහලා තිබුණ නිසා. ඉතින් කිඹුලෙකුගේ රුවක් තියෙනවා නම් ගොඩක් වෙලාවට මේ කිඹුලා කියන්නේ මොන සතෙක්ද? දිය ගොඩ දෙකේම වාසය කරන හොඳින් දියේ ඕන ප්‍රශ්නයකට ඕන සොලූෂන් එකක් දෙන්න පුළුවන් කෙනෙක් තමයි මේ කිඹුලා කියලා කියන්නේ දියේදී. ඒතර ගොඩේදී ටිකක් අමාරුයි. ඒ වගේ තමයි මේ පිළිබඳව හොඳින් අපි තොරතුරු හොයනකොට මේත් එක්ක යන දෙයක් තියෙනවා. ඒක තමයි මේ මැණික් කියලා කියන්නේ. මැණික් වලට හේතුව තමයි මේ ගොඩේදී, ඒ කියන්නේ ජලය නැති තැනකදී ඒ මැණිකේ තියෙන ගොඩක් මේ ජීව ගුණය එන්න අඩු වෙනවා කියලා තමයි අපිට හොයා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් ජලයත් එක්ක පිරිසිදු ජලයත් එක්ක තියෙනවා නම් මේ මැණිකේ ජීව ගුණය එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ මේකේ දිස්නේ වැඩි වෙනවා. අපි ගොඩක් වෙලාවට මේ මැණික් මැරිලා කියලා කියන්නේ ආන්ගේ හේතුවත් එක්ක. ඉතින් මේක ජලයේ තියෙන නිසා මේ සතා ජලයේ ඉන්න හින්දා මේ සතා ජලයේ ඉඳලා ඊටාම ක්‍රියාශීලී සතෙක් නිසා අපිට ගන්න වෙන්නේ මෙවැනි දේවල් වල මෙවැනි තැන් වල ගොඩක් වෙලාවට තියෙන්න පුළුවන් මේ කියන මැණික් කියලා. නමුත් මෙතනදි මේ ලොකේෂන් එක තියෙන්නේ වෙනත්ම කතාහන්දරයක්. ඉතින් ඒකට හේතුව තමයි ලංකාවේ මේ කිඹුලන් පිළිබඳව කතා කරනකොට මේ ගැට කිඹුලන් කියන ප්‍රභේදයක් ඉඳලා තියෙනවා. ඉතින් මේ ලොකේෂන් එකට ආසන්නව විශාල ගඟක් තියෙනවා. ඒක මහවැලි ගඟ නම් නෙමෙයි. ඉතින් මොකද කෙනෙකුට හිතෙන්න පුළුවන් මහවැලි ගඟද දන්නේ කියලා. නමුත් මේක මහවැලි ගඟ නෙවෙයි වෙනත් ගඟක් තියෙන්නේ. ඉතින් ඒ ගඟේ ඒ කාලයේදී ගැට කිඹුලන් ඉඳලා තියෙනවා විශේෂ විදිහටම. ඉතින් ඒ කාලයේදී භාවිතා කරපු දෙයක් තමයි මේ ප්‍රවාහන මාධ්‍යයක් විදිහට ජලය කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රවාහන මාධ්‍යයක් විදිහට ජලය භාවිතා කරන අවස්ථාවලදී ඒකෙන් ආරක්ෂා වෙන මේ ගැට කිඹුලන් ඉන්න ප්‍රදේශ ලකුණු කරන්න තමයි මේ වගේ දෙයක් භාවිතා කරන්න ඇත්තේ ඒ කාලේ කියලා විශ්වාස කරනවා. ඉතින් සමහරක් විට එහෙම දෙයක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඔබගේ අදහස මොන වගේද ඔබට පුළුවන් ඉදිරිපත් කරන්න. ඇත්තටම මේ ලොකේෂන් එකේ එවැනි විදිහට ගැට කිඹුලන් ඉන්න ප්‍රදේශයක් ඒ කාලේ ලකුණු කරන්න, නැත්තම් මේ කිඹුලන් සඳහා වෙන් කරපු කොටසක් ලකුණු කරන්න මෙතන භාවිතා කරාද ලකුණක් විදිහට, නැත්නම් ඔය කියනවා වගේ
නිදහනයක් මෙතන තැම්පත් කරලා ඇද්ද ඔබට පුළුවන් ඒ පිළිබඳව කමෙන්ට් එකක් ඉදිරිපත් කරන්න. ඉතින් අද දවසේදී මේ වීඩියෝ එකෙන් පුංචි හරි දෙයක් ඔබගේ ජීවිතේට එකතු කරගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්නත් අමතක කරන්න එපා. අපි අදට ගිහින් එන්නම්. ඕකේ. Thank you.